වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත යුධ හමුදාවේ 58 වන සේනාංකය ඊයේ අල්ලාගත් ඒ 32 පුනරින් මාර්ගයේ 15 වන සතපොම් කණුව අසලින් ඉහළට සහ පහළට අදසිය මෙහෙයුම් දියත් කළා. එල්ටීටී තවමත් රැඳී සිටින නාච්ච කුඩා සිට කිලෝමීටර් 10ක් උතුරුණි ඊයේ ඒ 32 මාර්ගයට හමුදා බටපිරිස් ප්‍රවේශ වුණේ. මේ අතර මේ ආසන්නයෙන් වූ ජයපුරම් ප්‍රදේශයටද අද හමුදාව දැඩි ප්‍රහාර එල්ල කළා. යුදහමුදාවේ 57 වන සේනාංකයේද ඒ නවය මාර්ගයට සමගාමීව සහ කිල්නොච්චිය ඉරණමඩු වැවට මුහුණලා කිලෝමීටර් 1 මාරක් පමණ මෑතින් ත්‍රස්තවාදීන්ගේ අවසන් ආරක්ෂක බලල්ලට අද දිනේද පහර දුන්නා. කොකාබිල් හා මාන්කුලම් මාර්ගවලින්ද බටපිරිස් ඉදිරියට ගමන් කළා. නාචකුඩා ආසන්නයේ සහ ජයපුරම්හි අද එල්ල කළ ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 20කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. කදීර් නැමැති එල්ටීටී නායකයාද ඒ අතර වෙන බවයි හමුදාව ප්‍රකාශ කරන්නේ. එල්ටීටී අතර දමා ගොස් තිබූ එක් මලසිරුරක්ද අද යුද හමුදාව සොයාගත්තා. මේ දිනවල කිල්නොච්චි දිස්ත්‍රික්කයට ඇදහැරෙන දානානිපාත වර්ෂාව හේතුවෙන් ක්‍රියාන්විත නිරත බටපිරිස් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනු දැකගත හැකි. මේ ප්‍රදේශයේ පස සුළු වර්ෂාවකදී පවා මඩ ගොහුරු බවට පත්වීම සාමාන්‍ය ස්වභාවයයි. ඉකුත් අප්‍රේල් මාසයේ යෝධ වැවේ සහල් නැලිය කලාපය මුදා ගැනීමේදීද මෙමෙනිම වර්ෂාවකට යුද හමුදාව මුහුණ දුන්නා. එහෙත් එම වර්ෂාව නොතකා යුද හමුදාව සහල් නැලිය කලාපය මුදාගනු ලැබුවා. මෙවරද එම අයහපත් කාලගුණික තත්ත්වය නොතකා බටපිරිස් උද්‍යෝගයෙන් යුතුව ක්‍රියාන්විතයට එක්ව සිටිනු දැකගත හැකි. කිල්නොච්චි දිස්ත්‍රික්කයේ ක්‍රියාන්විතය සිදුවන ප්‍රදේශයේ සෑම මහමාර්ගයකම තත්ත්වය මේ ආකාරයයි. මෙමනි දුෂ්කරතාවලට මුහුණ දෙමනුයි යුද හමුදාව ඉදිරියට ගමන් කරමින් ත්‍රස්තවාදී ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කරනු ලබන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කිල්නොච්චියේ මුදාගත් ප්‍රදේශයේ සිට